ආදරණීය දුවල පුතාලා, ඔයාලා උනුදිය උල්පත් ගැන අහලා ඇති නේද? ගොඩක් දෙනෙක් ඒවා බලන්නත් ගිහින් ඇති. මෙවර මිහිර පත්තරයේ පෝස්ටරයෙන් අපේ රටේ උනුදිය උල්පත් කිහිපයක් ගැන විස්තර ඔයාලට දැක ගන්න පුළුවන්. මෙවර පෝස්ටරයේ ඔයාලට දකින්න ලැබෙන ශ්‍රී ලංකාවේ උනුදිය උල්පත් කිහිපයක් ගැන මේ වීඩියෝවෙන් කතා කරනවා. සියලුම උනුදිය උල්පත් ගැන විස්තර ඔයාට මිහිර පත්තරෙන් බලන්න පුළුවන්. පොළවාසන්නේ ඇති මැග්මා නිසා උණුසුම් ඇති පාෂාණ අතරින් ගමන් ගන්නා භූගත ජලය රත්වීමෙන් උණුදිය ලෙස ඉහළට පැමිණීමෙන් උණුදිය උල්පත් ඇතිවේ. ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් අතරින් මදුනාගල උණුදිය උල්පතට හිමිවන්නේ සුවිශේෂ වැදගත්කමක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මදුනාගල ප්‍රදේශයේ පිහිටි මෙම උණුදිය උල්පත මගින් පිටකරන ජලයෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 44ත් 46ත් අතරාගයක් ගන්නවා. එම ජලයේ ලවණ ගණනාවක් අඩංගු බැවින් ඖෂධීය ගුණයෙන්ද පරිපූර්ණ වෙනවා. ඒ වගේම නෙළුම්බැව උණුදිය උල්පතත් සෙල්සියස් අංශක 45ක පමණ උණුසුම් ජලය පිටකරන උණුදිය උල්පතක් ලෙස හඳුන්වන්න පුළුවන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි මේ උණුදිය උල්පත අඩි 100ක් ගැඹුරට කොන්ක්‍රීට් නල යොදා ලින්දක් ලෙස සාදා තිබෙන අයුරු ඔබ එහි ගියොත් දැකගන්න පුළුවන්. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ මහවය නගරයේ සිට කිලෝමීටර් 2ක් පමණ ඇතුළට වන්නට පිහිටි මහවය උණුදිය උල්පතත් සුවිශේෂී. ඊට හේතුව උණුදියලින් 7කින් පමණ සමන්විත සෙල්සියස් අංශක 55කින් සමන්විත ජලය පිට කිරීමයි. එසේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන වඩාත් උණුසුම් කන්නියා උණුදිය උල්පත් සමූහය උණුදියලින් 7කින් පමණ සමන්විත වෙනවා. එයින් උදාහරණ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් පමණ වෙනවා. අතීතයේ මෙම ස්ථානයේ පැරණි බෞද්ධ විහාරයක් පැවති බවට සාධක හමු වී ඇති අතර එහි නටබුන් අදටත් දැක ගන්න පුළුවන්. ඉතින් මේ ආදී වූ ශ්‍රී ලංකාවේ වැදගත් උණුදිය උල්පත් පිළිබඳ වැඩිදුර විස්තර ඡායාරූප සහිතව අලංකාර පෝස්ටරයකින් දැක ගන්න ඔබත් මේ සතියේ මිහිර පත්තරය කියවන්න.